සුබසන්ධ්‍යාවක්. ඔබෙක් වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම කුෂාණී අත්තනායක ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. වත්මන් රජයේ උතුරේ ජනතාවට යුතුයකම් ඉටු කළ බව අගමැති පවසයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යාපනයේදී ඇරඹේ. ඡන්දය දෙන්න තමන්ගේ නම් තිබේ දැයි අන්තර්ජාලයෙන් විමසීමට අවස්ථාව. වැඩිමිලට තිරිඟු පිටි අලවි කළ වෙළඳ සැල් වැටලීම ඇරඹේ. හොංකොං යලිත් ගිනිගනි. බොලිම දේශීය පුවත්. වත්මන් රජයේ උතුරේ ජනතාවට යුතුයකම් ඉටු කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. යාපනයේ ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති රැසකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. යාපනයේ නව නගර ශාලාව සඳහා මුල්ගල් තැබීම අද පෙරවරුවේ සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මතයි මෙහි ඉදිකිරීම සිදු කෙරෙන්නේ. රුපියල් මිලියන 2350ක් මේ සඳහා ආයෝජනය කර තිබෙනවා. මුල්ගල් තැබීමෙන් අනතුරුව උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. මේ ගොඩනැගිල්ල ඇත්ත වශයෙන්ම යාපනයේ තියෙන විශාලම අලංකාරම ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ල අපේ නව යාපන නගරේ සැලැස්මේ වැදගත් කොටසක්. මේ නගරේ විනාශ වුණේ යුද්ධ නිසා. යුද්ධ කාලෙදී මඩකලපුව තිරුකුණාමලේ වවුනියාව දියුණු වුණා. නමුත් යාපනයේ විනාශ වුණා. ඒ නිසා තමයි 2015 අපි තීරණය කරේ මේ නගරේ යලිත් ඇති කරන්න ඕනේ. අපේ ශ්‍රී ලාංකික සංස්කෘතියේ වැදගත් නගරයක් තමයි යාපනය කියලා මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. නල්ලූර් නගරේ තමයි ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ කේන්ද්‍රස්ථානය. මේ නිසා මේ අලුත් සැලැස්ම අනුව අපි ක්‍රියා කරනවා මේ නගරේ දියුණු කරන්න. මේ සංවර්ධනය සමග දැන් අපි බලාපොරොත්තු වෙන්නේ යාපනයේ රැකියා බිහි කරන ආර්ථිකයක් ඇති කරන්න. දැන් අපි පලාලේ ගුවන්තොටුපළ, යාපනයේ ගුවන්තොටුපළ කියලා වැඩ කටයුතු කරන කලාපයෙන්ම ගුවන් යානා මෙහාට ගෙන්න. විශේෂයෙන්ම මේකෙන් සංචාරක ව්‍යාපාරය දියුණු. ඒ වගේම මේ ප්‍රදේශයේ ව්‍යාපාර ඇති කරන්න උදව් කරන්නටත් වෙනම අරමුදලක් අපි ඇති කරන්නට යන්නේ. රුපියල් බිලියන 100ක් වත් එතන තියෙන්න ඕනේ. මෙතෙන්ට ඇවිල්ලා ව්‍යාපාර ඇති කළා මේ රැකියාව ලබා දෙන්න. ඒ වගේම මත්ද්‍රව්‍ය ඒවා අපි මර්ධනය කරන්නටත් සිදු වෙනවා. ධීවර කර්මාන්තයේ ගැඹුරු මූදට ගෙනියන්න ක්‍රියා කරන්න. ඊළඟ පහේ මේ ක්‍රියාත්මක කරන මේ සැලැස්ම මීට ඉස්සෙල්ලා කවුරුත් හිතලා නැහැ. අන්න ඒකටත් සහයෝගය දෙන්න කියලා මම කියනවා. අමාත්‍ය පාටලී චම්පික රණවක, රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේශ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙන් රාඝවනෙන මහත්මින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි දැක්කා 1983 ඉඳන් ඇතිවෙච්ච ගැටුම් උතුරෙත් දකුණෙත්, ඒ වගේම රට පුරාම. යාපනයේ විතරක් නෙවෙයි යුද්ධෙන් බැටගෑවේ. දකුණේ 60,000කට අධික පිරිසක් මරා දැම්මා. ඒ නිසාම රටෙන් පිටටට අතිවිශාල ජනතාවක් ඇදී ගියා. යාපනයෙන් පිටත වැඩිම දෙමළ ජනගහනයක් ජීවත් වෙන්නේ ටොරොන්ටෝවල. ඒ වගේම කොළඹින් පිටත වැඩිම සිංහල ජනතාවක් ජීවත් වෙන්නේ ගාල්ලෙවත් මාතරවත් නෙවෙයි, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ. ඒක නිසා අපේ පරම්පරාවේ අපි කල්පනා කරන්න ඕනේ මේ රටින් පැනලා යන තැනක් නෙවෙයි, ඉන්න හිතන රටක් බවට පත් කරන්න. ඒක තමයි අපේ අමාත්‍යාංශයේ තේමාව. ගොඩනැගිලි හදන්න පුළුවන් බව ගරු ඇමතතුමා මුළු ලෝකයටම ඔප්පු කරලා ඉවරයි. නමුත් ඊට වඩා ලොකු ගොඩනැගීමක් තිබෙනවා අපේ ඇමතතුමනි. එනම් ප්‍රජාතන්ත්‍රවාදය පරිධියේ ඉන්න ජනතාවට ගෙන යන ඒ ව්‍යායාමය. එන්නේ ඒක තමයි මම හිතන්නේ සනිටුහන් විය යුත්තේ. ගරු ඇමතතුමනි, මම ඔබට ආචාර කරනවා, ගරු කරනවා, සුබ පතනවා. ඊයේ පෙරේදා අපි මාධ්‍යයෙන් දැක්ක පරිදි ඔබත් තරඟයට ඇතුල් වුණා කියලයි අපිට ආරංචි. අපි දන්නේ නැහැ ඒක. ඔබත් තරඟයට ඇතුල් වුණා නම් ප්‍රජාතන්ත්‍රවාදය තවත් තහවුරු වෙනවායි කියලා මට හිතෙන්නේ. But we must confess one thing. We can compromise on symbols of the party. We can compromise on the candidate of the party. We can compromise the logos and the colors and the strategies of the parties and the contestants. But, Honorable Prime Minister, we will not and we should not compromise on democracy. And my earnest wish and my work
is that my motherland will be ushered to an era of democracy where the common people, irrespective of their background, culture, language, religion, will be treated as equal citizens of this motherland, of our great country called Sri Lanka. I would like to thank the Prime Minister, particularly, and his government for taking extraordinary interest in development activities in the north, particularly in the city of Jaffna. He understands the cultural significance of Jaffna. That attitude of the Prime Minister has pervaded, I must say, the entire cabinet and the government, and we hope that it will pervade the public service also, which at times we find to be wanting somewhat. Make a change so that we will look back at these events and say these were the turning points in our national life, and that we were able to imbue the confidence and march forward together as one country. Although we have many more miles to go, the few important steps that have been taken in these four and a half years are significant to the extent that they have in fact made a mark in the minds of our people to realize that change has in fact come, and that we can together take it forward. So I would like to once again thank the Prime Minister for giving leadership to that kind of changed approach from the government of Sri Lanka. මේ අතර නවීකරණය කළ මුන්නේශ්වරන් මාර්ගය හා දැනට ඉදිකරමින් පවතින මුන්නේශ්වරන් දිගු ගමන් සේවා බස් නැවතුම් පොළ නිරීක්ෂණය කිරීමටද අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති අමාත්‍යවරුන් පිරිස එක්ුණා. මෙම ව්‍යාපෘති සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 92ක්. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක් ලෙසයි මෙහි ඉදිකිරීම සිදු කෙරෙන්නේ. Enterprise Sri Lanka යාපනය ප්‍රදර්ශනය අද ආරම්භ වුණා. නව ව්‍යවසායකින් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක Enterprise Sri Lanka වැඩසටහන යටතේ Enterprise Sri Lanka ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. එය අද සිට ලබන 10 වනදා දක්වා පෙරවරු 9 සිට රාත්‍රී 12 තෙක් මහජනතාවට විවෘතව පවතිනවා. කාර්මික, කෘෂිකාර්මික, දීවර හා සංචාරක ක්ෂේත්‍රයන්හි නව ව්‍යාපාර ඇරඹීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට මෙහිදී පොලිස් සහන ණය ලබා ගත හැකි. යාපනය දිස්ත්‍රික්කයේ ආවේණික කර්මාන්ත නගා සිටුවීමද මෙහි අරමුණක්. එවිනුවෙන් විශේෂ ජංගම සේවාවන්ද පැවැත්වෙනවා. ස්වයන් රැකියාවල සිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දක්වා ණය ලබා ගැනීම පිළිබඳ උපදෙස් හා මඟ පෙන්වීමද මෙහිදී සිදු කරනවා. 2019 චන්දහිමි නාමලේඛනයේ චන්ද දායකයන්ගේ නම තිබේ දැයි අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කර බැලීමට හැකියාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. කිසියම් චන්ද දායකයෙකුට ග්‍රාම නිලධාරීවරයා හමු වී තමන්ගේ නම පරීක්ෂා කළ හැකි අතරම අන්තර්ජාලය භාවිත කර මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට පිවිස පරීක්ෂා කිරීමටද හැකියාව පවතිනවා. කිසියම් චන්ද දායකයෙකුගේ නම 2019 චන්දහිමි නාමලේඛනයේ නොමැති නම් ඒ බව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන ලෙසද එම කොමිසම චන්ද දායකින්ගෙන් ඉල්ලා සිටිනවා. ජාති ආගම් භේදය ලබන නොවැම්බර් මාසයෙන් පසු මෙරටින් සහ මුලින්ම තුරන් කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කල්පිටිය කරින්ජම්පිටිය රෙඩ්බානා ශාන්ත ජුසේවාස දේවස්ථානයේ ඉදිකළ දහම් පාසල් ගොඩනැගිල්ල සිසුව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මධ්‍යම සංස්කෘතික අරමුදල මේ සඳහා රුපියල් මිලියන 40ක මුදලක් වැය කළා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහාමි මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. නොවැම්බර් මාසයේ දෙසැම්බර් මාසයේ මේ රටේ ජනතාව නිවැරදි තීන්දුව ගන්නකොට ජාති භේදය ආගම් භේදය අපේ රටින් සම්පූර්ණයෙන්ම මම තුරන් කරනවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැන් ඔය අපිරිසිදු බෞද්ධය තමයි ඔය කියන්නේ අර ජාතිය විනාශ කරන්න මේ ජාතිය විනාශ කරන්න. ලැජ්ජ නැතුව දැන් යනවා හැම කොට්ටාසයක්ම හම් වෙන්න. ඡන්දයක් ලං වෙනකොට ඒ අයගේ පුටු රත් වෙලා තියෙන්නේ. පිස්සු වගේ යහට දුවනවා මෙහාට දුවනවා. හැබැයි ඉතින් සියලු දෙනාම හොඳට අවබෝධ කරගන්නට ඕන රටක් දියුණුවන්නට රට තුළ ස්ථාවරත්වයක් තිබෙන්න. ඒකීය ශ්‍රී ලංකාව අපි ස්ථාපනය කරන්නට නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය කියලා ලියලා තිබුණට හරියන්නේ නැහැ. මේ ඒකීය කියන හැඟීම හැමෝගෙම පපුවේ තියෙනවා. වත්මන් රජය වෘත්තීය සමිති සමග ගැටුමක් ඇති කරගත්තේ නැති බවත් එම සමිතිවල ගැටලු පිළිබඳව සානුකම්පිතව බලා කටයුතු කළ බවත් අමාත්‍ය රාජිත සිරණත් මහතා පවසනවා. නුවරළියේ පැවති රජයේ හෙදලනධාරින්ගේ ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එදාට වඩා අද වෘත්ති සමිති ව්‍යාපාරයේ ලෝකෙම ඒ සටන් වලින් ඉවත් වෙලා සාකච්ඡා මාර්ගෙන් සම්මුතියෙන් අයිතිවාසිකම් දිනා ගන්න කාලය රජයන් පවා එදා වගේ
වෘත්ති සමිති වලට වපර ඇසින් බලන්නේ නැතුව වෘත්ති සමිතිත් එක්ක වාඩි වෙලා වෘත්ති සමිති ඉල්ලීම් එහා සානුකම්පිකව බලලා වෘත්ති සමිතිත් එක්ක දෙන්න පුළුවන් දේවල් දෙනවා. විශේෂයෙන්ම අපේ රජයේ 2015 ආවට පස්සේ වෘත්ති සමිති එක්ක කොයි ලක්වත් යතුන්නේ වෘත්ති සමිති මර්ධනය කරේනේ පසුගිය රජයන්න. ඒ හැම වෘත්ති සමිතියක් එක්කම කතා කරා. හැබැයි ඒකින්ද සමහර වෘත්ති සමිති සීමාවත් ඉක්මවා ගිහිල්ලා රජයට එරෙහිව ක්‍රියා කරන සමහර කට්ටිය දේශපාලන අරමුණු සඳහා ක්‍රියා කරන රට දිනවීමේ හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය මූලික කරගනිමින් එළිදක්වන සන්ධානයකට බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා. ගොඩකවිල පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. හැමෝටම යන්න වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය මූලික කරගත්ත සන්ධානයේ ගමන තමයි යන්න වෙලා තිබෙන්නේ. මේක වලව්වක ප්‍රශ්නයක් විසඳ ගන්නවා වගේ ඥාතියෝ ටික මේසි වටේ එකතු වෙලා විසඳ පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේක රටේ ප්‍රශ්නයක්. ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම පිළිබඳ කියන කාරණේදී එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් හැටියට එකට බැරෑරුම්ම වැඩ කරන්න වෙලා තිබෙනවා. ඒ පක්ෂයේ විවිධ මත තියෙනවා. ඒකට මේ මත එළියට එන්න ඉඩ දෙන්නට. ඒක හොඳ දෙයක්. දැන් මේ සන්ධානේ හදන්න නැතුව මේ ජනාධිපතිවරණේ දිනන්න බෑ. දැන් මේ සන්ධානේ හදලා තියෙනවා. ඊට පස්සේ කාගේ තිල්ලීම පිට කිව්වා එක්සත් ජාතික පක්ෂය තමයි යෝජනා කරන්නේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා අපි ඒකට එකඟ වුණා. ඒ කියන්නේ අපි සටනේ ඉන්නවා. රට දිනවන ප්‍රතිපත්තිය හදන්නේ අපි. ඒ හින්දා සටන අපි අතහැරලා නැහැ. මේක දෙකට වෙන්නේ නැහැ. මේකට තව අය එකතු වෙනවා තමයි පේන්න තියෙන්නේ. යලිත් දේශීපුවත් එක්සත් ජාතික පක්ෂය තුල ඇත්තේ අර්බුදයක් නොව ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් ප්‍රකාශ කිරීමක් පමණක් බව අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පවසනවා. පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහත්මිය මේ බව කියා සිටියා. පක්ෂය ඇතුලේ අර්බුදයක් තියෙනවා කියන්නේ පිටස්තර පුද්ගලයෝනේ. ඒගොල්ලෝගේ ඔය කියන පුද්ගලයන්ගේ පක්ෂය ඇතුලේ විශාල අර්බුදයක් තියෙනවා. අපේ පක්ෂය ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව අපිට අවශ්‍ය මතය අපිට කතා කරන්න අපිට අවකාශය දීලා තියෙනවා. ඉතින් ඒ මතයන් උඩ අපේ එක එක්කෙනාගේ තියෙන මත ප්‍රකාශ කරලා වාද විවාද කරලා ඒ සියලු දේට අපි විවෘත කරලා තියෙනවා පක්ෂය. එහෙම නැතුව බොදු පෙරමුණ වගේ පවුලකට විතරක් සීමා කරලා ඒ පවුලෙන් පිට එක නමක්වත් කියවන්න බැරි වෙන විදිහට ඒ වගේ වාරණ දාලා නැහැ අපේ පක්ෂය. යම්කිසි ආකාරයකින් අගමැතිතුමා ඉදිරි ජනාධිපතිනට ඉදිරිපත් වෙනවා තොරතුරු මෙයාලගේ සහයෝගය ලැබෙයි. වෙලාවේ අපි පක්ෂයක් හැටියට ගන්න තීන්දුවේ තුල අපි ඉන්නවා. එක්සත්වේ ක්‍රියා කිරීමෙන් එක්සත් ජාතික පක්ෂයට බලය ලබා ගැනීම අපහසු කාර්යක් නොවන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික් කාන්තා හමුව වැඩසටහන අවසානයේ මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජනාධිපතිවරණයට කවුද ඉදිරිපත් වෙන්න ඕනේ කියන එක එක්සත් ජාතික පක්ෂයේ එකට ඉඳගෙන ඒ සන්ධානයත් ළඟ තියාගෙන කරන්න ඕන දෙයක් කියලා මම හැමදාම කියන දෙයක්. හැබැයි අපි එක එක්කෙනා එක එක්කෙනාගේ පාරවල් වල යන්න හදන්නේ නැතුව ඊට අමතරව මේ පක්ෂය කඩන්නෙත් නැතුව සන්ධානය කඩන්නෙත් නැතුව මේ සමහර තරුණ ඉන්න දේශපාලඥයෝ ඉන්න ඒගොල්ලන්ට හරි ඉක්මනට උඩට බලන්න ඕනේ. ඒවයි මේ පක්ෂ විනාශ කරනවා. කවුද දිනන්නේ නැත්තේ කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. නමුත් ඒව සාධාරණව සාකච්ඡා කරලා ඊට පස්සේ ඇවිල්ලා සන්ධානය එක සාකච්ඡා කරලා කාවද දාන්න කියන එක තීරණය කර ගන්න ඕනේ. හැබැයි මම වගකීමකින් කියනවා එක්සත් ජාතික පෙරමුණේ සියලුම දෙනාත් එකට තියාගෙන එක්සත් ජාතික පක්ෂයක් හදාගන්නේ නැතුව ඒගොල්ලන්ගේ ගමන ඉස්සරහට යනවා නම් අපිට නැවතවර කාණ්ඩුවක් ඉතාමත් ලේසියෙන් හදන්න ඕනේ. තම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. පක්ෂයක් වශයෙන් ගත යුතු විනය පියවර කරන්තින SB දිසානායක ඩිලාන් පෙරේරා විජිත් විජිතමුනි සොයිසා HM පවුසි ඒ වගේම ලක්ෂ්මන් යාපාබේ වර්ධන යන පස් දෙනාට ඉතිරි අයටත් ඉදිරි විනය පියවර ගැනීමට අවශ්‍ය මේ ජනාධිපතිවරණයෙන් පස්සේ එකක් ස්ථිරයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දීලා මේ රටේ දැවැන්තම දේශපාලන ක්‍රියාදාමයකට අවතීර්ණ වෙනවා. ඒක නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දේශපාලන ගමන මේ රටේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙරටෙනවා කියන එක විශ්වාසයි. වැඩිමිලට තිරගුපිටි අලවිකල වෙළඳසැල් වැටලීම ආරම්භ කෙරුණා. වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ සහ කඳාන නගරයේ මෙම වෙළඳසැල් වැටලීම අද සිදු කෙරුණා. පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් ඒකකයයි මෙම වැටලීම සිදු කළේ. එහිදී වැඩිමිලට තිරගුපිටි අලවිකල වෙළඳුන් කිහිප දෙනෙකු නීති රැහැනට කොටු කර ගැනීමට හැකි වුණා. මෙම පිරිසට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට නියමිතයි.
මේ අතර තිරිඟු පිට කිලෝග්‍රෑම්යක බිල ඊයේ සිට රුපියල් 550කින් ඉහළ නංවන ලෙස ප්‍රීමා සමාගම සිය අලෙවි නියෝජිතයින්ට දැනුම් දී තිබුණා. ඊට සමගාමීව පාන් රාත්තලක මිල රුපියල් 2කින් ඉහළ නංවන බවට බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. කෙසේ වුවද තම අවසරයකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ නැංගුවහොත් එසේ වැඩි මිලට අලෙවි කරන වෙළඳසැල් වැටලීමට පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය මීට පෙර දැනුම් දුන්නා. රාජ්‍ය ආයතනවල සේවය ලබා ගැනීමේදී ජනතාවට නොයෙක් අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවන බවත් එම තත්ත්වය වෙනස් කළ යුතු බවත් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. ශ්‍රී ලංකා තත්ත්ව හා ඵලදායිතා ප්‍රවර්ධනය පිළිබඳ ජාතික ආයතනයේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා ප්‍රවර්ධනය පිළිබඳ ජාතික ආයතනයේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයේ නිලුම්පොකුණ රංගහලේදී පැවැත්වුණේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සමාගම් 30කට අධික සංඛ්‍යාවක 1300ක පිරිසක් මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබුවා. තත්ත්ව හා ඵලදායිතා සංකල්පය ඔස්සේ වැඩි ඵලදායිතාවක් රට තුළ ඇති කිරීම මෙම උළෙලේ අරමුණයි. රන් රිදී ලෝකඩ සම්මානලාභීන් අතුරින් රන් සම්මානලාභීන්ට ලබන 22 වනදා ටෝකියෝහිදී ආරම්භ වන ජාත්‍යන්තර ඵලදායිතා සම්මාන උළෙලට සහභාගී වීමේ අවස්ථාව හිමිවනවා. ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා සංගමේ සභාපති බෙනඩ් ගම්ලත් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔබතුමාගේ ජීවිතයේ හැමදාම මම හිතන්නේ කොයිම මොහොතකදී හරි මොනාහරි දෙයකට ප්‍රාදේශීයකම් කාර්යාලයකට යන්න ඕනේ. උපන සාතියක් ගන්න, මන සාතියක් ගන්න, එහෙම නැත්නම් පිටපතක් කරගන්න, නැත්නම් ID කාඩ් එකක් කරගන්න තමයි අසරේ යන්න ඕනේ. නමුත් ඒ කාර්යාලයට ගියාම ඔබතුමාලට කරන සැලකිල්ල පිළිබඳව ඔබතුමා සන්තෝෂ වෙනවාද? මම හිතන්නේ ඒක වෙනවා කියලා. මහජනතාව තමයි මේ හැම දිනාටම පඩි ගෙවන්නේ. රාජ්‍ය සේවකයෝ 115ක් ඉන්නවා. ඒ 115ටම ඔබතුමාලා පඩි ගෙවනවා වගේම අපිට පාර්ලිමේන්තුව නඩත්තු කරන්න පවතගෙන යන ඔබතුමාගේ සමය මුදල් ගෙවන්නේ බදු ගෙවන අය හැටියට. බදු ගෙවන අතිවිශාල පිරිසක් තමන්ගේ පුංචි දේ කරගන්න අනන්ත වෙහෙස වෙනවා, ප්‍රමාද වෙනවා, කල්ගත කරනවා, රස්‍යාද වෙනවා. මේක නවත්තන්න අවශ්‍යයි. පොතුවිල් මුහුදු මහා විහාරය ආශ්‍රිත භූමියේ වැලි ගැනීම් සහ ප්‍රවාහනය සඳහා කිසිදු බලපත්‍රයක් ලබා දීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කටයුතු කර නැති බව එම කාර්යාංශය සඳහන් කරනවා. ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානයක් ලෙසයි පොතුවිල් මුහුදු මහා විහාරය සැලකෙන්නේ. විහාර මහාදේවියගේ ගොඩබැසීම සිදු වූ ස්ථානය ලෙසද මෙම විහාරය හැඳින්වෙනවා. අක්කර 70කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් අයත්ව තිබූ මෙම පුරාවිද්‍යා භූමිය විවිධ හේතුන් මත අක්කර කිහිපයකට අද සීමා වී තිබෙනවා. ඒ පන්සල් භූමියට අයත් ප්‍රදේශය ඇතැමුන් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ ඉඩම් කොටස් කර ඇතැමුන්ට නීත්‍යානුකූලව ලබා දීම හේතු වෙනුයි. මෙම ක්‍රියාවලිය මීට වසර කිහිපයකට පෙර සිදුව තිබෙනවා. කෙසේ වුවද මෙම භූමිය ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳවද නොසලකා හරිමින් ස්වාභාවිකව පිහිටා ඇති වැලිපරය අද වන විට අනවසරයෙන් කපා ඉවත් කෙරෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් ආයතන කිහිපයකටද චෝදනා එල්ලවනවා. සුනාමිය ආ අවස්ථාවේදීද පන්සල් භූමිය සහ ගම ආරක්ෂා වූයේ මෙම ස්වාභාවික වැලිපරය හේතුවෙන් බව මුහුදු මහා විහාරවාසී පූජ්‍ය උඩලමත්තේ රතනප්‍රිය ස්වාමීන් වහන්සේ පවසනවා. මේ විහාරස්ථානය අතීත රජදරුවන්ගේ ඉඳලා එන විහාරස්ථාන. විහාර මහදේ ගොඩබැස්සා කියන ස්ථානය. මේ විහාරස්ථානයට සතුව තියෙන ඉඩමේ අක්කර 72. 72යි රූට් 3 පච 37 ඇතුලේ වැලිකන්ද කපල ස්වභාවික වැලිකන්ද කපල ඉවත් කරන්න කටයුතු කරනවා. ඒ පොතුවිල් පාදේශ සභා සභාපති වෙරළාසිද් දෙපාර්තමේන්තුවත් එකතු වෙලා දවස් 5කට පර්මිට් එකක් දෙනවා. මේ ස්වභාවික සම්පත් රකින්නවා කියන සියලු බලධාරීන් ඉල්ලන් තියෙන්නේ මේ ස්වභාවික වැලිකන්ද ආරක්ෂා කරලා දෙන්න, මේක කපන්න විනාශ කරන්න ඉඩ දෙන්න එපා. එදා සෙන්දත් පර්ණවිතාන මැතිතුමා පුරාවිද්‍යා කොමසාරිස්වරයා අක්කර 72 රූට් 3 පර්චස් 13ක් නම් කරන්නේ මුඩු බිමක් නෙමෙයි, මතුපිට පුරාවස්තු සහිතවයි. අද ඒක තමයි මේ ආකාරයෙන් විනාශ කරන්න ඉඩ ලබා දුන්නේ දේශපාලනඥයන් මැදිහත් වෙලා. මෙම වැලි ගැනීම සම්බන්ධයෙන් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසීල ඉද්දවිල මහතාගේ උපදෙස් පරිදි මෙවැනි විට විමර්ශනයක් ක්‍රියාත්මක වනවා. කරපු පරීක්ෂණය අනුව අපිට පැහැදිලි වුණා මේ සිදු කළ තියෙන කඩයුත්ත අනවසර ක්‍රියාවක් වන බවටත් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කිසිදු සම්බන්ධයක් මෙම ක්‍රියාව සඳහා නොමැති බවටත් අපිට තහවුරු වුණා. මේ මුහුදු මහා විහාරය භූමිය පිහිටලා තියෙන්නේ වෙරළ සංරක්ෂණ කලාපය තුළ. එතකොට ඒ වෙරළ සංරක්ෂණ කලාපය තුල තියෙන ඉඩම්වල කිසියම් හෝ ඛනිජයක් ඉවත් කිරීම සඳහා අවසර ලබා දෙන්න පුළුවන් වෙන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. නමුත් ඉවත් කිරීම සඳහා අවසර ලබා දුන්නත් ඒවා ප්‍රවාහනය කිරීම සඳහා භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයෙන් ප්‍රවාහන බලපත්‍ර අනිවාර්යයෙන්ම ලබා ගත යුතු වෙනවා. එහෙම නැත්නම් ඒක නීත්‍යානුකූල වෙන්නේ නැහැ.
කෙසේ වුවද මෙම සිද්ධිය මුල් කරගනිමින් ඇතමුන් අනවශ්‍ය ප්‍රචාර ගෙන යන අතර ඒවායෙහි ඇතැම් කරුණු සත්‍යයෙන් තොර බවයි අප නිෂ්පාදක කණ්ඩායම එම ප්‍රදේශයේ සිදු කළ චාරිකාවකදී පැහැදිලි වුණේ. මෞබිම වෙනුවෙන් තම යුතුකම ඉටු කරමින් සටන් වැද ආබාධිතත්වයට පත් වූ රණවිරුවන් වෙනුවෙන් නව අරමුදලක් ආරම්භ කෙරුණා. විරුහදට සවියක් නැමැති මෙම අරමුදල මහනුවරදී ආරම්භ කෙරුණේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන කිහිපයක් මෙම ව්‍යාපෘතිය සමග එක්වසිරිනවා. විරුහදට සවියක් අරමුදලට මෙතෙක් රැස් කළ රුපියල් මිලියන 1 මුදල යුද හමුදාපතිවරයා වෙත බහර දීමද මෙහිදී සිදු කෙරුණා. දශක තුනකට ආසන්න කාලයක් අප රටේ පැවති ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීම සඳහා ත්‍රිවිධ හමුදා පොලිසිය ක්‍රියා කරන අතරතුර ශ්‍රී ලංකා යුද හමුදාව රට රකින්න ජාතිය හැටියට ඉතාමත් පෙරමුණක් ගෙන කටයුතු කරපු හමුදාවක්. ශ්‍රී ලංකාවේ වත්මන් යුද හමුදා අධිපතිවරයා වශයෙන් මේ රට දය වෙනුවෙන් තම කාය දානය ලබා දුන් අපේ පිනට පහළ වූ රණවිරුවන් වෙනුවෙන් මගේ උත්තමාචාර්ය මේ අවස්ථාවේදී ඕන්න බුදුකර සිටිනවා. සංවිධානය උත්සාහ කරන්නේ ඔවුන්ට හැකි පමණින් තම රට වෙනුවෙන් සේවයක් ඉෂ්ට සිද්ධ කරපු අය වෙනුවෙන් කළ හැකි සේවයක් කිරීමටයි. ඉන්දියන් සාගරයේ වෙළඳ මධ්‍යස්ථානයේ බවට ශ්‍රී ලංකාව පත්කිරීමේදී කාන්තා දායකත්වය ඉතා වැදගත් බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. හොඳම වෘත්තීය කාන්තාවන් 50 දෙනෙකුට සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් කථානායකවරයා මේ බව කියා සිටියා. තිරසර සංවර්ධනය සඳහා කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණෙන් මෙම සම්මාන උළෙල ක්‍රියාත්මක වනවා. එහි පළමු සම්මාන ප්‍රධාන උත්සවය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශැංග්‍රිලා හෝටලේදී පැවැත්වුණා. දිවයිනි හොඳම වෘත්තීය කාන්තාවන් 50 දෙනෙකු තෝරා ගනිමින් ඔවුන් දිරිගැන්වීම මෙම වැඩසටහනේ අරමුණයි. ලෝක බැංකුව සහ ඕස්ට්‍රේලියානු ආධාර යටතේ කාන්තා කළමනාකරණ ආයතනය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබනවා. සමාජ ආර්ථිකය මෙහෙවන 2025 රටේ දැක්ම කරා සෑම පුරවැසියෙකුම රැගෙන යාම මෙහි අරමුණ වනවා. දිවයින පුරා කාන්තාවන් කාර්මික අංශයෙන් දිරිගැන්වීම සඳහා ඩේවිඩ් පීරිස් ආයතනය සිදු කළ සමාජ සත්කාරක ව්‍යාපෘතියද මෙහිදී ඇගීමට ලක් වුණා. There are very few women in the parliament. Actually, it's a very serious problem for us. I'll be very lucky if I have more women in the parliament because I have better behavior, more contribution. But I must tell you there are two reasons. That is, first is the culture of this part of the world, Sri Lanka and other places. The ladies don't want to come forward for politics. It's with greatest difficulty that I, as the deputy leader of the party at that time, induced a lot of ladies to come forward. Now we brought about some changes in the legislation. The 25% of the membership of the local government institutions now must go to ladies. So I hope they will mature and in time to come, they will come to the parliament. We have about 53% of the population, half even. But when, so therefore, theoretically, they should have half the parliament. In the parliament, we have over 53%. It's not happening. It's not happening because the women don't vote for women. The time is now opportune to promote further skill building for professional women, to enable them to break the glass ceiling and take the lead in institutions and enterprises, both in government and private sector. During my own career, both in the private sector and government sectors and in politics, I have observed that female professionals are very committed and focused on the job at hand. The unique ability combine and harmonize family lives with their professions no doubt contribute to the well-being of the family and the society, which is essential for the success of our economy and for our social progress. At a time when Sri Lanka aspires to be a commercial hub in the Indian Ocean, leveraging our geographical location, the contribution by female professionals will become even more important as we create a web commercial partnership with all trading nations of the world. www.itnnews.lk